අයිබුවන් සිරුම දුවල පුතාලට බලන්න. එතකොට අද ඔගොල්ලොන්ට අපි එදා අවසාන කතා කරපු සාකහා සත්තු සෛලවල ව්‍යූහයා කෘත්‍ය කියන පාඩම, ජීවිද්‍යාව 6 වැනි පාඩම ඊළඟ කොටස කතා කරමු. ඒ කියන්නේ අද පාඩම අවසන් කරමු. එතනට එන්න ඔගොල්ලොන්ට පොඩ්ඩක් මුල කොටස් ටික අපි මතක් කරගමු. බලන්න එතකොට සියලු දෙනා ශාඛා සත්ව සෛලවල තැනුම අපි ඉගෙන ගත්තා කුමක්ද? ශාඛා සත්ව සෛලයක් හැදිලා තියෙන්නේ මොනවෑන්ද කියන එක. ඒ කියන්නේ පුතා, සෛලවලින් තමයි මේ ශාක සත්වයා හැදිලා තියෙන්නේ. එතකොට ඒ අනුව අපි ඊළඟට එතනින් ඉස්සරහට ගියා. කවුද මේ සෛල අනාවරණය මුලින්ම සිද්ධ කරේ කියන එක. එතකොට ආලෝක අන්වීක්ෂය උපයෝගී කරගෙන මේ සෛල අනාවරණය මුලින්ම සිද්ධ කරේ පුතාලා කවුරුත් දන්නවා. දැන් රොබර්ට් හුක් කියන විද්‍යාඥයා තමයි මේ පරීක්ෂණය සිදු කරේ. කවුද එතකොට? රොබර්ට් හුක්. එතකොට ඊළඟට එතනින් අපි ඉස්සරහට ආව තවදුරටත්, එතකොට සෛල නම් කිරීම, එම නැත්නම් සෛල අර්ථකථන රාශියක් තියෙනවා. එතකොට ඒ අර්ථකථන ගත්තාම ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය එකකයේ විදියට තමයි ප්‍රධානම අපි සෛලය හඳුන්වන්නේ. එතකොට සෛල අනාවරණය සඳහා ඉදිරිපත් වෙච්ච අය ඔබ දැන් කතා කරලා තියෙන්නේ ස්ලයින්, ස්වාන්, ඊට පස්සේ රැඩෝල්, වෝකෝව් කියන පුද්ගලයෝ තමයි මේ සෛල අනාවරණය සඳහා ඉදිරිපත් වුණේ. ඊළඟට ඔබට මතකද බලන්න, සෛල වාදයේ කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන පාඩම්ද කියලා බලන්න. එතකොට ජීවය ව්‍යුහමය හා කෘත්‍යමය එකකය සෛලයයි කියන එකයි, සියලුම ජීවීන් හැදිලා තියෙන එක්කෝ එක සෛලයකින් නැත්තම් සෛල රාශියකින් කියන එකයි, නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින් කියන එක. ඊළඟට එතනින් ඉස්සරහට අපි ගියා. තව පොඩි කාරණයක් මේ වෙලාව ඔළුවට ගන්න. මිනිසාගේ ඔක්සිජන් පරිවහනය සඳහා රතුරුද්‍රාණු ශෛල තියෙනවා. එතකොට ආවේග සන්නායනය සඳහා ස්නායු ශෛල තියෙනවා. ඒ කියන්නේ පුතා ඔබ දන්නවා රතුරුද්‍රාණු මගින් සිදු කරන්න මොකද්ද? මිනිස් සිරුර පුරා ඔක්සිජන් පරිවහනය. ස්නායු ශෛල වලින් සිදු කරන්න මොකද්ද? ආවේග සන්නායනය. එතකොට ඔන්න ඔය ආකාරයට අපි ඉගෙන ගත්තා ඒ සෛල වල ප්‍රයෝජන, එහෙම නැත්නම් සෛල වලින් සිදු කරන කාර්ය. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියා සෛල ව්‍යුහ අධ්‍යයනය කරන්න. අපි සත්ව සෛලයක නම් කොපුල් සෛල, සත්ව සෛල අධ්‍යයනය සඳහා ගත්තේ මොනවද? කොපුල් සෛල. එතකොට කොපුල් සෛල ගන්න විදිහත් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. කොපුල් සෛල ගන්න කොහමද? අර කකුල ඇතුල් පැත්තේ තියෙන සෛල තමයි පරිස්සමෙන් අපි යෝගට් හැන්දකින් ලබා ගන්න. ඊට පස්සේ ඒක පරීක්ෂා කරන ආකාරයත් ඒ තුල සම්පූර්ණ වෙන්න ඕන සියලු දෙනාම. එතකොට මුඛය හෝදලා අර කම්පුල ඇතුල් පැත්තේ තියෙන සෛල නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒවා අරගෙන වීදුරු කතාවක් මත තියලා, වීදුරු කතාවක් අරන් ජල බිඳුවක් තියලා ඒ මත තමයි කොපුල් ශෛල නියදිය තියන්නේ. ඊළඟටත් මොකද කරන්නේ? වායු බුබුලු ඇතුළු නොවනසේ වසුම් පැත්තකින් මොකද කරන්න ඕන පුතා? වහන්න ඕන වායු බුබුලු ඇති නොවනසේ. ඔය විදිහට තමයි පුතා සත්තු ශෛලය නිරීක්ෂණය කරන්නේ.
ඊළඟට ශාක සෛලය නිරීක්ෂණය කරන්න. එතකොට ගන්න ලුණු සිවියේ ලුණු සිවියක්. එතකොට ලුණු සිවියක් තියෙන සෛල තමයි අපි ශාක සෛලයන් නිරීක්ෂණය කරන්න ගන්න. එතනදී අපි කරන්න මොකද්ද? ලුණු ගෙඩියක් කපලා මේ රූප සටහනේ ආකාරයට මොකද කරන්නේ? ඇතුළතින් මාංශල කැබැල්ලක් ලබා ගන්නවා. ඊට පස්සේ ඇතුළු පෘෂ්ඨයෙන් නෝ පිටත පෘෂ්ඨයෙන් සිවියක් ඉවත් කරලා ඒ සිවිය ජලය සහිත ඔරලෝසු තැටියකට මොකද කරන්නේ? දමන. ඊට පස්සේ වීදුරු කදාවක් ගෙනල්ලා ඊට පස්සේ ඒ වීදුරු කදාවේ ජල බිඳුවක් තියලා පින්සලක් ආධාරයෙන් ලුණු සිවිය වීදුරු කදාව මත වූ ජල බිඳුව මත තබන. ලුණු සිවිය මත තැබූ ඇසුම් පැත්ත වායුගුලු ඇතුළු නොවනසේ පරිස්සමෙන් පහත් කරලා මොකද කරන්න පුතා? අන්වීක්ෂෙන් නිරීක්ෂණය කර. එනම් බලන්නේ ඒ ආකාරයට නිරීක්ෂණය කිරීම සිදු කරනවා අපි. ඊළඟට ඔබට මතක ඇති ශාක ශෛලය සත්ව ශෛලය නිරීක්ෂණය කරා ආලෝක අන්වීක්ෂේ. දොර ආලෝක අන්වීක්ෂෙන් නිරීක්ෂණය කරනකොට ශාක ශෛලයක පැවුනේ සෛල ප්ලාස්මය නෙස්ටිය රික්තක සෛල බිත්ති. ශාක ශෛලයක එහෙම පේනකොට සත්ව ශෛලයක පැවුනේ සෛල ප්ලාස්මය සෛල පටලය නෙස්ටිය. ඊළඟට එතනින් ඉස්සරහට ආවා ශාක ශෛලය. ඊළඟට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවා. එතකොට ශාක ශෛලය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවාම පේන ආකාරය තමයි මේ දැක්වෙන්නේ. එතකොට එතෙන්දී ඔබට මං ගිය සතියේ කිව්වා අපි හඳුනා ගන්නවා ඒ කොටස් ටික වෙන වෙනම. බලන්න මේ හඳුනා ගන්නකොට මං ඔබට කිව්වා මේක හඳුනා ගන්න කොටස් 10ක් තියෙනවා කියලා. ඒතකොට මේ කොටස් 10 බලන්න ඔබ හඳුනා ගත්තද කියලා. නැස්ටිය ගත්තාම නැස්ටිය කොටස් දෙකකින් යුක්තයි. නැස්ටි කාවයි නැස්ටි පටලයි. ඊළඟට මෙතන ප්ලාස්ම පටලය, ඊළඟට රයිබෝසෝම, ඊට පස්සේ රළු අන්තර් ප්ලාස්මීය ජාලිකා, ඊට පස්සේ හරිතලව, ඊළඟට සෛල බිත්තිය, ඊළඟට මයිටොකොන්ඩ්‍රියම, ඊළඟට සෛලෝෂයයි තානාප්ලාස්ටයයි එකට රික්තක කියලා හඳුන්වනවා. ඊළඟට සෛල ප්ලාස්මය අවසන් එකෙන් ගොල්ගි සංකීර්ණ කියලා හඳුනාගත්තා. එතකොට දැන් අපි ඒ ගිය සතියේ කතා කරපු එක තව චුට්ටක් මතක් කරගමු ඉදිරියට. ඔය විදියට කොටස් 10ක් අන්තර්ගතයි කියලා අපි ඉගෙන ගත්තා ශාක ශෛලයක. එතකොට සත්ව ශෛලයකට යනකොට ඔතන තියෙන ශෛල බිත්තිය නැති වෙනවා, හරිත ලව නැති වෙනවා. ඊට පස්සේ කේන්ද්‍ර දේහයයි සිනිඳු අන්තර් පාස්මිය ජාලිකයි ඇඩ් වෙනවා. තව රික්තකත් ඔතනදී මොකද වෙන්නේ පුතා? අයින් වෙනවා. ඒ සත්ව ශෛලයට යනකොට ඒ අනුව බලන්න සියලු දෙනා සත්ව ශෛලයේ කොටස් ටිකට ගියාම අර කියපු විදියට ඉහළ තියෙනවා මොනවද? සිනිඳු අන්තර් ප්‍රාස්මීය ජාලිකා. ඊළඟට අර පොදු වියෝ කොටස සෛල ප්‍රාස්මීය තියෙනවා. ඊට පස්සේ ඊට පහලින් ඔබ දකිනවා රයිබෝසෝම තියෙනවා. ඊළඟට අර තැටි තැටි වගේ ගොල්ගි සංකීර්ණ තියෙනවා. ඊළඟට මේ සෛලයේ මැද කේන්ද්‍ර දේහය ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මේ සෛලයේ පිටත තියෙන පටලය ප්ලාස්ම පටලය ලකුණු කරලා තියෙනවා. ඊළඟට නැස්ටිය නැස්ටිකාව නැස්ටි පටලයෙන් යුක්තයි එක ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ රළුවන්තර ප්ලාස්මීය ජාලිකා ලකුණු කරලා තියෙනවා.
ඊළඟට මයිටොකොන්ඩ්‍රියම ලකුණු කරලා තියෙනවා. ඉතින් ඔය ආකාරයට ලකුණු කිරීම ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔබට දැනගන්න තියෙන්නේ ප්‍රධාන දේ අර සාක සෛලයෙන් සත්තු සෛලයට එනකොට මොනවද අයින් වුනේ කියන එක. එතකොට සාක සෛලයෙන් සත්තු සෛලයට එනකොට අයින් වුනේ මොනවද කියනවා නම්, සාක සෛලය තිබ්බ සෛල බිත්තියයි ඊළඟට හරිත ලවයි ඊළඟට රික්තකයි තුනම නැති වෙලා තියෙනවා. මේකට එනකොට මේක ඇඩ් වෙලා තියෙනවා කේන්ද්‍ර දේහයයි සිනිඳු අන්තර්පාශ්මීය ජාලිකාව. බලන්න ඔතනට එනකන් කොබාන අත උස්සන්න තේරුණාද? ඔන්ලයින් ඉන්න දරුවෝ බලන්න තේරුණාද? ඔතනට එනකන් ඊය සතියේ මම පැහැදිලි කරා, අවබෝධ වුණාද කියලා බලන්න, අත උස්සන්න බලන්න. ඊළඟට මේ පාඩමේ අහන ප්‍රධාන ප්‍රශ්නයක්, සාක සෛලයයි සත්තු සෛලයයි අතර වෙනස්කම් මොනවද කියලා. එතකොට ඒ අහන විදිය අනුව උත්තරේ ගලපන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මොකක්ද? විභාගෙට ඇව්වොත් සාක සෛලයයි සත්තු සෛලයයි අතර වෙනස්කම් කියලා, අපි එක ගාන්ට දෙපැත්තට ගලපන්න ඕන. එක පැත්තකට සාක සෛලයේද සත්ව සෛලයේද ගන්න කියලා හරියට බලලා යටේ වටික ලියා ගන්න. ඒ අනුව ඔබ බලන්න මෙතන සත්ව සෛලය තමයි පළවෙනියට අරන් තියෙන්නේ. පළවෙනියට අරන් තියෙන්නේ සත්ව සෛලය. එතකොට සත්ව සෛලය ගත්තාම සෛල බිත්තියක් නැහැ. ඒකම අනිත් පැත්තට ගලපනවා. සාක සෛලය ගත්තාම සෛල බිත්තියක් තියෙනවා කියලා. ඊට පස්සේ සෛලයේ වැඩි අවකාශයක් තියෙන්නේ සත්තු සෛලය නම් සෛල පාසුමය. නමුත් සාක සෛලය නම් වැඩි අවකාශයක් තියෙන්නේ රික්තකය. ඊළඟට සාක සෛලය සත්තු සෛලයේ විශාල රික්තක නැහැ. එතනදි කියනවා සමහර විට කුඩා රික්තක තිබිය හැක කියලා. ඒකත් සමහර විට කුඩා රික්තක තිබිය හැකියි කියලා කියන්නේ. එතකොට බලන්න ඒක සමහර විට කුඩා රික්තක තිබිය හැක. එතකොට අනිත් පැත්ත බලන්න විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කීපයක් තිබිය හැක. ඊළඟට තවදුරටත් බලන්න සත්ව සෛලය ගත්තාම හරිත ලව නැහැ. සාක සෛලය ගත්තාම හරිත ලව බොහෝ විට හරිත ලව තියෙනවා. ඉතින් සමහර සාක සෛලත් තියෙනවා හරිත ලව නැති. ඒ කියන්නේ ඔබ දන්නවා කොළපාට ඒවා විතරයි හරිත ලව තියෙන්නේ. ඒක නිසා කොළපාට නැති ඒවා තියෙනවා නම් ඒවා හරිත ලව කොහොමත් නැති බව මතක තියාගන්න. යනවා ඉස්සරහට එතන. ඊළඟට පුතා සෛල තුල තියෙන ඉන්ද්‍රයිකා සහ ව්‍යුහ අපි ගැන කතා කරනවා. එතකොට ඒ කතා කරනකොට පුතා අර රූප දෙක සාක සෛලය සත්ව සෛලය දෙකේම තිබ්බ ඉන්ද්‍රයිකා ගැන අපි මෙහිදී කතා කරනවා. එතකොට මං ඔගොල්ලන්ට ටියුට් එක ඔගොල්ලන්ට ඔන්ලයින් උත් දැම්මා. ඒ වගේම ෆිසිකල් දරුවන්ටත් දුන්නා. එතකොට ඒ ටියුට් එකේ පුතාලා මේ රූප ඇඳෙන්න ඕන. පළවෙනියටම අපි ගමු සෛල බිත්තිය. එතකොට සෛල බිත්තිය ගත්තහම සෛලය වල බාහිරම තියෙන ආවරණය තමයි මොකද්ද පුතා? සෛල බිත්තිය කියන්නේ. එතකොට ඒක පාඩම් කරගන්න සෛල බිත්තිය හැදලා තියෙන මොනවෑන්ද? සෙලියුලෝස් වලින් තමයි ප්‍රධානව. ඒ කතාව මතක තියාගන්න. ඊළඟට හැදලා තියෙන මොනවද? ඊළඟට ඒකේ කාර්ය. එතකොට සෛල බිත්තියේ ප්‍රධාන කාර්ය මෙතනදී අපි තුනක් කතා කරමු.
එතකොට තුන තමයි මොකක්ද? හැඩය පවත්වා ගන්න එකයි, සන්ධාරණයයි, ඊළඟට මොකද්ද පුතා? ආරක්ෂාව. බලන්න මේ තුන, හැඩය, සන්ධාරණය, ඊට පස්සේ ආරක්ෂාව. ඊළඟට අපි එනවා ශෛලබිත්තියෙන් පස්සේ ප්ලාස්ම පටලයට. එතකොට ප්ලාස්ම පටලය බලන්න කතා කරනකොට සෛල ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් තමයි මොකද්ද තියෙන්නේ? ප්ලාස්ම පටලය. එතකොට ඕක පැහැදිලි, ඔබ මතක තියාගන්න, සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය තියෙනවා කියලා. එතකොට මේ ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ මොනවද? ඊළඟ වැදගත් කාරණේ, මේක හැදිලා තියෙන්නේ පුතා ෆොස්ෆොලිපිඩයි, ඊළඟට මොනවද? ප්‍රෝටීන් වලින්. එතකොට මේක අපි කියනවා පුතා මොකද්ද? අර්ධ පාරගම්‍ය පටලය. එතකොට මේක මොකද්ද පුතා? අර්ධ පාරගම්‍ය පටලය. ඊළඟට ප්ලාස්ම පටලයේ කෘත්‍ය අපි කතා කරනවා. එතකොට ප්ලාස්ම පටලයේ කෘත්‍ය තමයි පුතා මොකද්ද? සෛල ආවරණයක් ලෙස ක්‍රියා කරනවා කියන එක. මොකද්ද එතකොට? සෛල ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම තව කෘත්‍ය තියෙනවා, ජලය සහ සමහර අයනවලට ඇතුළු වීමට මොකද කියන්න පුතාලා? ඉඩ සලසනවා. ඒ වගේම එතකොට ඒ ආවරණයක් ලෙස ක්‍රියා කරන එකයි, ඊළඟට ජලය හා සමහර අණුවලට ඇතුළු වීමට හා පිටවීමට ඉඩ සලසනවා කියන දෙක තමයි ගන්න තියෙන්නේ. ඊළඟට බලන්න පුතාලා තව එතනදී කියනවා අර කාරණය පොඩ්ඩක් පැහැදිලි කරලා, අර ශාක සෛලවලට සත්තු සෛලවලට ගත්තාම ප්ලාස්ම පටලයෙන් සිද්ධ වෙන දේ, ද්‍රව්‍ය ඇතුළු වෙන එකයි, ඒ ඇතුළු ඊළඟට ද්‍රව්‍ය ඉවත් වෙන එකයි. ඊළඟට අපි යනවා සෛල ප්ලාස්මයට. එතකොට මේ සෛල ප්ලාස්මයක් දෙකේම තියෙනවා, ශාක සෛලයේ සත්තු සෛලයේ. එතකොට අපි හඳුන්වනවා මොකද්ද? සෛලයේ තියෙන ඉන්ද්‍රයිකා හැරුණහම එතකොට සෛලය තුළ අඩංගු ජල්ලිමය හා තරලමය කොටස මොකක් කියලාද හඳුන්වන්නේ? සෛල ප්ලාස්මය කියලා. එතකොට බලන්න එතනදී පොඩි වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? සෛල ඉන්ද්‍රයිකා හැරුණු විට, ඒ කියන්නේ සෛල ඉන්ද්‍රයිකා නැතුව සැලකුවාම සෛලය තුළ තියෙන ජන්නිමය තරලමය කොටස විදියට තමයි මොකද්ද අපි හඳුන්වන්නේ? සෛල ප්ලාස්ම. එතකොට මේ සෛල ප්ලාස්මේ තව විශේෂ දෙයක් තියෙනවා. ඒකේ කාබනික අකාබනික ජාති දෙකම අන්තර්ගත ගතයි. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය අකාබනික ද්‍රව්‍ය දෙකම අඩංගු. ඊළඟට පුතා සෛල ප්ලාස්මේ කෘත්‍ය නැත්නම් සෛල ප්ලාස්මේ ක්‍රියාව අපි බලනවා. එතකොට සෛල ප්ලාස්මෙන් තමයි සෛලයට මොකද්ද? හැඩයක් ලබා දෙන්නේ. ඒ වගේම විශේෂ කාරණයක් ඉන්ද්‍රයිකා දරණ එක, සෛල ඉන්ද්‍රයිකා දැරීම. ඊළඟට තව කාරණයක් තමයි මොකද්ද පුතා? පරිවෘතීය ක්‍රියා සිදු කිරීම. මම මේවා ලියන්න දුන්නාද මේ පැහැදිලි කිරීමක් යන්නේ? එතකොට බලන්න එතනදී සෛලයට හැඩය ලබා දෙනවා, සෛල ඉන්ද්‍රයිකා දරනවා, විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කරනවා. මේ ආදී ලෙස එතනදී බලන්න ඔබට පැහැදිලි වුණාද කියලා සෛල ප්ලාස්මෙන් සිදු කරන කාර්ය. සෛල ප්ලාස්මෙන් සිදු කරන කාර්ය ඔය ආකාරයට ඔගොල්ලොන්ට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට සෛල ප්ලාස්මේ සිදු කරන කෘත්‍ය බලන්න. සෛල ප්ලාස්මේ කෘත්‍ය විදියට එතකොට අර ඉන්ද්‍රයිකා දරණ එක විශේෂයි. ඉන්ද්‍රයිකා දරණ කාරණය වැදගත් වෙනවා. ඊළඟට ඉන්ද්‍රයිකා දරණ එකට අමතරව
ඒකේ ස්වභාවයේ ජල්ලිමය තරලමය කොටසක් කියන එකත් වැදගත් වෙනවා. එතකොට මේ ශාක ශෛලයක ගත්තාම ශෛල තුල ශෛල ප්‍රාස්මය තුල ගිලි ඇති ව්‍යූහවලට තමයි ශෛල ඉන්ද්‍රිකා කියලා හඳුන්වන්නේ. එතකොට අපි ඒක පොඩ්ඩක් හඳින්වීමක් ගමු යන්න සියලු දෙනා අද දවසේ. ලියන්න පුතාලා අද දවසේ සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න. බලන්න සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න. ලියා ගන්න ප්‍රශ්නේ සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න. එතකොට සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න කිව්වහම විශේෂ කතාවක් එතන තියෙන්නේ. එතකොට සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න. එතකොට අපි සෛල ඉන්ද්‍රයිකා කියන්නේ මොනවද? සෛලය තුළ දැන් උත්තරේ ලියමු. සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න කියලා මම ප්‍රශ්න දුන්නේ. සෛලය තුළ සෛල ප්‍රාස්මයේ ගිලී ඇති ව්‍යුහවලට සෛල ඉන්ද්‍රයිකා යයි කියමු ලැබේ. බාන බලි වද කියලා තොර සෛලය තුළ සෛල ප්ලාස්මේ ඉදී ඇති ව්‍යුහ වලට සෛල ඉන්ද්‍රයිකා යැයි හඳුන්වනු ලැබේ, නැත්තම් සෛල ඉන්ද්‍රයිකා යැයි කියනු ලැබේ. ඊළඟට ලියන්න පුතාලා සෛල ඉන්ද්‍රයිකා සඳහා උදාහරණ සඳහන් කරා. සෛල ඉන්ද්‍රයිකා සඳහා උදාහරණ සඳහන් කරා. සෛල ඉන්ද්‍රයිකා සඳහා උදාහරණ දක්වා. සෛල ඉන්ද්‍රයිකා සඳහා උදාහරණ දක්වා. සයිලින් බේකා සඳහා උදාහරණ දක්වා. එතන ලියන්න පුතාලා මයිටොකොන්ඩියම නැස්ටිය අන්තර්ප්‍රාස්මීය ජාලිකා ගොල්ගි දේහ. හරිද? දරුවෝ සියලු දෙනා කොබාන අත උස්සන්න ඉවරයි. සෛල ඉන්ද්‍රයිකා හඳුන්වන්න සෛලය තුළ සෛල ප්‍රාස්මයේ ගිලී ඇති ද්‍රව්‍ය වලට සෛල ඉන්ද්‍රයිකා යැයි කියනු ලැබේ. ඊළඟට සෛල ඉන්ද්‍රයිකා සඳහා උදාහරණ දක්වන්න මයිටොකොන්ඩ්‍රියා නැස්ටිය අන්තර්ප්‍රාස්මී ජාලිකා ගොල්ගි දේහ තව තියෙනවා. නමුත් ඔය උත්තර හතර ඉස්සෙල්ලා ලියන්න විභාගෙට ආවොත්, ඔය උත්තර හතර ඉස්සෙල්ලා ලියන්න. ඒ ඇයි ඒ තියරි අපේ සිලබස් එකේ දීලා තියෙන ඔය හතර.
දැයියන් ඉස්සරහට ඊළඟට පුතා නෙස්ටිය. එතකොට නෙස්ටිය කියන්නේ විශේෂ එකක්. අපි කියනවා සෛලයක පවතින ප්‍රධාන ඉන්ද්‍රිකාව විදියට තමයි අපි හඳුන්වන්නේ මොකක්ද නෙස්ටිය. සෛලයක පවතින ප්‍රධාන ඉන්ද්‍රිකාව නෙස්ටිය. අර පටල නොදලන ඉන්ද්‍රිකාව මතක තියාගන්න රයිබෝසෝම්. ඒ වගේ මේක ප්‍රමුඛව මතක තියාගන්න සෛලයේ තියෙන ප්‍රධානම ඉන්ද්‍රිකාව මොකක්ද? එතකොට පැහැදිලිවම මතක තියාගන්න සෛලයේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රිකාව නැස්ටි. ඒක අතිශයින්ම වැදගත්. ඒක පාඩම් කරගන්න. ඊළඟට පුතා ඉස්සරහට යන්. තවදුරටත් නැස්තිය තුළ අඩංගු ද්‍රව්‍ය දෙකක් තියෙනවා. ඒක පාඩම් කරගන්න. නැස්තිය තුළ අඩංගු ද්‍රව්‍ය දෙක නැස්ටිකාවයි, ඊළඟට මොකද්ද ක්‍රොමැටින් ද්‍රව්‍යයි තමයි නැස්තිය තුළ අඩංගු වෙලා තියෙන්නේ. අපි අර නැස්ටිය කොටස් දෙක විදියට ගත්තේ නැස්ටිකාවයි නැස්ටි පටලයයි. මෙතනදී නැස්ටි අඩංගු ද්‍රව්‍ය විදියට ගන්නෙ නැස්ටිකාවයි ක්‍රොමැටින් ද්‍රව්‍යයි. අන්න ඒ වගේ ඒවා හරියට විග්‍රහ කරගන්න. ඊළඟට පුතා තවදුරටත් ඉස්සරහට යනවා. තෛල විභාජනයේදී අපි ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය මොනවද? එතකොට නැස්ටිකාවයි ක්‍රොමැටින් කියන ද්‍රව්‍යයිනේ. එතකොට සෛල විභාජනයේදී අපි ක්‍රොමැටින් ද්‍රව්‍ය තමයි මොනවද කියන්නේ? වර්ණ දෙය. එතකොට සෛල විභාජනයේදී ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ මොනවද කියලාද පුතා? වර්ණ දෙය කියලා. ඔබ පාඩම් කරගන්න මේ වෙලාවම ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය අපි කියන්නේ වර්ණ දෙය කියලා. හරි. එතකොට බලන්න ක්‍රොමැටින් බලන්න. එතකොට දැන් අපි ඔතනදී ඔය ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය මං කිව්ව හඳුන්වනවා කියලා වර්ණ දෙය ලෙස. එතකොට ඒකට හේතුව තමයි පුතා ක්‍රොමැටින් ද්‍රව්‍ය දිස්වෙන්නේ පුතා මොනවා විදිහටද? වර්ණ දෙය ලෙස. ඒක පොඩ්ඩක් ඔතනදී පාඩම් කරගන්න. ඊළඟට පුතාලා වර්ණ දේහ මගින් සිදු කරන කාර්ය මොනවාද පුතාලා? වර්ණ දේහ මගින් සිදු කරන කාර්ය. එතකොට වර්ණ දේහ මගින් සිදු කරන කාර්ය දෙකක් ප්‍රධානව අපි කතා කරනවා. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීමක්, ඊළඟට පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ උරුම කර දීමක්. ඊළඟට පුතාලා ඔය ටික මම ලියන්න, ඒ කියන්නේ ගිය සතිය අවශ්‍ය ඒවා කතා කරා, ටියුට් එක තුලත් කතා කරා. මම අද මේ රූපත් එක්ක යන නිසා මේ ටික කතා කරා. ඊළඟට පුතා මිනිහගේ මිනිසෙක්ගේ ගත්තාම දේහය තුළ වර්ණ දේහ කොච්චරක් තියෙනවද කියන එක. මිනිසෙක්ගේ දේහය තුළ වර්ණ දේහ කොච්චරක් තියෙනවද? එතකොට කෙලින් මේ ගාන පාඩම් කරගන්න. මිනිස් දේහ සෛල තුල වර්ණ දේහ තියෙනවා පුතා කොච්චරද? 46ක්. එතකොට මේ 46 මිනිසගේ වෙනකොට ඊළඟට තව කියනවා ගෙම්බගේ
ශරීරයේ තියෙන වර්ණ දේහ කොච්චරක්ද 26. ඊළඟට එම්බගේ 26ක් තියෙනකොට බී ශාකයේ 24ක්. එතකොට විභාගයට අහන්න පුළුවන් ඔගොල්ලෝ ඇත්තටම ඔය වර්ණ දේහ සංඛ්‍යා ටික. එතකොට දැන් ඔතන වර්ණ දේහ දීලා තියෙන 3යි. එතකොට ඒ වර්ණ දේහ 3 හරියට ගලපන්න වර්ණ දේහ 3 ඒ කියන්නේ දීලා තියෙන්නේ එතකොට කවුද මිනිසාගේ 46යි. ඊළඟට ගෙම්බගේ 26යි. ඊට වීශාකේ 24යි විදියට. එතකොට ඔය ටික පාඩම් කරන්න. ඊළඟට පුතා නෙස්ටියේ ප්‍රධාන කෘත්‍ය මොකද්ද කියලා අහනවා. මොකද්ද පුතා නෙස්ටියේ ප්‍රධාන කෘත්‍ය? එතකොට නෙස්ටියේ ප්‍රධාන කෘත්‍ය තමයි ජීව ක්‍රියා පාලනය කිරීම කියලා ඒක පාඩම් කරගන්න. එතකොට නෙස්ටියේ ප්‍රධාන කෘත්‍ය ජීව ක්‍රියා පාලනය කිරීම. ඊළඟට ඉස්සරහට යන තවදුරටත් මයිටොකොන්ඩ්‍රියම්. පදපුතේ මයිටොකොන්ඩ්‍රියම කියන්නේ මොකක්ද? එතකොට මේකේ ස්වરૂපය පේනවා ඔබට. මේක නිකන් අණ්ඩාකාර, එහෙම නැත්නම් දණ්ඩාකාර ස්වરૂපයක්. අණ්ඩාකාර, එහෙම නැත්නම් මොකද්ද, දණ්ඩාකාර ස්වરૂපයක් තමයි මේ මයිටොකොන්ඩ්‍රියම තියෙන්නේ. එතකොට ඊළඟට අහන්න පුතා, මේ මයිටොකොන්ඩ්‍රියම මගින් සිදු කරන කාර්ය. එතකොට මයිටොකොන්ඩ්‍රියම මගින් සිදු කරන කාර්ය ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිදු වෙලා ශක්තිය නිදහස් කිරීම තමයි ඒ තුලින් සිද්ධ වෙන්නේ. ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිදු වෙලා ශක්තිය නිදහස් කිරීම සිදු වෙනවා. එතකොට මේ ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිදු වෙලා ශක්තිය විපදවන නිසා මේව හඳුන්වනවා සෛල තුල තියෙන මොනවද? ජව පොළවල් ලෙස. එතකොට විභාගයට අහනවා සෛල තුල පවතින ජව පොළවල් ලෙස හඳුන්වන්නේ කුමන කොටසද කියලා. එතකොට මතක තියාගන්න, සෛල තුල පවතින ජව පොළවල් ලෙස හඳුන්වන්නේ මතක තියාගන්න මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියම් ඊළඟට පුතාලා එතනින් ඉස්සරහට මයිටොකොන්ඩ්‍රියම් තුලින් සිදුවන දේ සෛල තුල සිදුවන පරිවෘත්ති ක්‍රියා සඳහා ඒ ශක්තිය යොදා ගන්නවා කියන එකත් මතක තියාගන්න. ඊළඟට බලන්න පුතා ගෝල්ගි සංකීර්ණ. තවර ගෝල්ගි සංකීර්ණ කියන්නේ මං කිව්වා තැටි 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 උඩට උඩට තියලා තියෙන මේ ගෝල්ගි සංකීර්ණවල. එතකොට තැටි 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 තිබ්බහම ඒ පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වූ ගොල්ගි දේහ සහ ඊට පස්සේ ඒව අවට තියෙනවා පුතා මොකද? ශ්‍රාවීය ආසයික. ඒකට ඔයගොල්ලන්ට පේනවා ඒකේ වටේ ඊළඟට ඔතන ශ්‍රාවීය ආසයික අඩංගු වෙලා තියෙනවා. එතකොට ගොල්ගි දේහවල කෘත්‍ය අහනවා කියනවා පුතා ඊළඟට මොකද්ද ගොල්ගි දේහවල කෘත්‍ය? බලන්න ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීමයි. ඊළඟට මොකද්ද පුතා? අසුරා තැබීම. ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීමයි ඊළඟට මොකද්ද පුතා? අසුරා තැබීමයි. මේවා කෘත්‍ය විදියට අපි හඳුන්වනවා. ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම ඊළඟට පුතා අසුරා තැබීම. ඒක බලන්න එක තේරුම් ගත්තද කියලා එතනට එනකම්. ඊළඟට බලන්න පුතා මේවා ඉතින් අර පොඩ්ඩක් පාඩම් කරන්න ඕන, ඒ වගේම හිමින් සැරේ බලා ගන්න. ඊළඟට බලන්න පුතා ඊළඟට රයිබෝසෝ. මොකද ඊළඟට රයිබෝසෝ. එතකොට අර මං කියපු එක දැන් පාඩම් කරගන්න ඕමම. රයිබෝසෝම කියන්නේ පුතා පටල නොදරන ඉම්බ්‍රේකාව. එතකොට පටල නොදරන ඉතා කුඩා සෛල ඉම්බ්‍රේකාවක් විදියට තමයි මේ රයිබෝසෝම හඳුන්වන්නේ. එතකොට මේ රයිබෝසෝම ගත්තාම පුතා අපිට මතක තියාගන්න උපඒකක දෙකකින් සමන්විතයි.
එතන රවුමයි ඊට පස්සේ ඉහළින් විතරයි වගේ ස්වරූපයක් තියෙන්නේ. එතකොට රයිබෝසෝම සයිටොප්ලාස්මයේ නිදහස් ලෙස හා ඊට පස්සේ මේ රයිබෝසෝම රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාවට සම්බන්ධ වෙලා පවතින. ඊළඟට පුතා රයිබෝසෝම මගින් සිදු කරන කෘත්‍ය ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා ස්ථාන සැපයීම. එතකොට ඔය විදියට පාඩක් කරගන්න පුතා. ඊළඟට පුතාලා අන්තර්ප්ලාස්මීය ජාලිකා. එතකොට බෑන ලයිට් එක කට් වුණොත් ආපහු ජොයින් ලින්ක් එකෙන්. එතකොට අන්තර්ප්ලාස්මීය ජාලිකා ආකාර දෙකයි. මොනවද එතකොට අන්තර්ප්ලාස්මීය ජාලිකා ආකාර දෙකයි? එතකොට රළු අන්තර්ප්ලාස්මීය ජාලිකයි, ඊළඟට මොකද පුතා සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකයි. එතකොට අන්තර්ප්ලාස්මීය ජාලිකා වර්ග දෙක මොකද? රළු අන්තර්ප්ලාස්මීය ජාලිකයි සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකයි. එතකොට ඒවෑ ස්වභාවය අනුව තමයි ඒ රළු සිනිඳු කියලා නම් කරලා තියෙන්නේ. එතකොට රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා පෘෂ්ඨයට සම්බන්ධ රයිබෝසෝම නිසා එතකොට රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා පෘෂ්ඨයට සම්බන්ධ රයිබෝසෝම නිසා එතකොට පුතා රළු බවින් යුක්තයි. එතකොට රයිබෝසෝම නිසා මොකද කියන්නේ පුතා එතනදී රළු බවින් යුක්තයි. එතකොට මේවායේ කෘත්‍ය රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා මගින් මොකද්ද සිදුවෙන්නේ? ප්‍රෝටීන් පරිවහනය කිරීම. එතකොට පටල ගන්න එපා, රයිබෝසෝම මගින් වෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට ස්ථාන සැපයීම. ඊළඟට පුතා මෙතනදී සිද්ධ වෙන්නේ ප්‍රෝටීන් පරිවහනය කිරීම, දෙක පටල ගන්න එපා. ඊළඟට පුතා සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා තියෙනවා. එතනදී සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා මගින් සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක බලන්න. රයිබෝසෝම රහිත නාලාකාර මඩි ජාලය.